સલામ અલૈકુમ વ રહમતુલ્લાહિ વ બરકાતુહ. ઓબ સમત સામેઉ દાવેવા. આદ દિનત અપી ઇતા વિશેષ વાણિજ્ય વેદી નીતિ વેદી સિંહલ શાસ્ત્રપતિ પાઠમાલા ધારણ શિષ્યેક મનો વિદ્યા ઉપદેશક પાઠમાલા ધારણ શિષ્યેક સહોદર અબ્દુલ રાસિક સમગ પિલિસંદરક મે મહત સિંહલ ભાષા કથા કરન ලෝවේ විවිධ පෙදස්වල ඉඳලා අපිව නරඹන සියලු දෙනාටම මෙම සාකච්ඡාව විශේෂ දැනුමක් ලබා දෙයි කියලා අපි හිතනවා. සහෝදර අබ්දුල් රසික් කොහමද? අස්ලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. වඅලයිකුම් සලාම් වරහමතුල්ලාහි වබරකාතු. ප්‍රශ්න කීපයක් තියෙනවා ඔබට ඉදිරිපත් කිරීම සඳහා. මේ මාස උතුම් මාසයක් හජ් මාසේ. ඒ ලෝකේ ඉන්න මුස්ලිම් මිනිස්සු හජ් වන්දනාව අනිවාර්ය වූ සමහර පිරිස් ලෝක සමුළුවක් වගේ ලක්ෂ ගණන් මක්කම එක්රොක් වෙලා එහෙදී පූජනීය ස්ථානයක් වෙන මක්කමේ ඒගොල්ලන්ගේ හජ් යාත්‍රාව ඉටු කරනවා. මේකෙන් ලොවට දෙන ආදර්ශය මොකද්ද? මෙම වැඩසටහන සහෝදර අවුන් සමග පැවැත්වීම පිළිබඳව මුලින්ම මම තුමාටත් ස්තුතිය පුද කර සිටිනවා මෙවන් වූ අවස්ථාවක් ලබා දීම පිළිබඳව. පළවෙනි ප්‍රශ්නය යොමු කරලා තිබෙනවා, මුස්ලිම් ජනතාව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පුණ්‍ය වූ මක්කමේ එක් රැස් වෙලා හජ් කාල සමයේදී මොකද්ද ඔහුන් එතන කරන්නේ, ලෝකයට ලබා දෙන පණිවිඩය මොකද්ද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපි මෙම ලෝකේ මිනිස් වර්ගයා ගත්තම විවිධ ජාතීන් වශයෙන් අපි බෙදී වෙන් වී සිටිනවා. කලසුදු වර්ණයෙන් බෙදිලා ඉන්නවා. ඒ වගේම පාට පක්ෂ දේශපාලන පිළවලට බෙදිලා වෙන් වෙලා සිටිනවා. ඒ වගේම සමහරු මනංකල්පිතව ගොඩනගාගත් උසස් පහත් කුල ભેදයෙන් අපි වෙන් වෙලා සිටිනවා. ඒ වගේම විවිධ කාරණා මත පදනම් වෙලා මිනිසා ભેද බින්න වී සිටින අවස්ථාවේදී එක් මිනිසෙක් තවත් මිනිසෙකුට වඩා උසස් හෝ පහත් හෝ කියන හැඟීම මත මිනිසා විවිධ පන්තිවලට බෙදා වෙන් කරන කාලවකවානු ඉස්ලාම් දහම ලෝකයට අඳුන්වා දුන්නු සමානාත්මතාවයේ පිහිටුවන ජාත්‍යන්තර මහා සමුළුව තමයි හජ් කියන ඒ කාර්යය. අපි විශේෂයෙන් මේ හජ් කාර්යය තුළදී අපි सिद्ध කරන්නේ අපි මුස්ලිම් ජනතාව විශ්වාස කරනවා ලෝකේ ප්‍රබල වක්තෘවරයෙක් වශයෙන් මේ ලෝකේ සිටි වක්තෘවරයෙක් තමයි ඉබ්‍රාහීම් නබි අලයිසලාම් තුමා. එතුමානන්ව යුදෙව් ජාතිකයන් වක්තෘවරයෙක් වශයෙන් පිළිගෙන සිටනවා. ක්‍රිස්තියානි ජාතිකයන් එතුමානන්ව වක්තෘවරයෙක් වශයෙන් පිළිගෙන සිටනවා. ඒ වගේම මුස්ලිම් ජාතිකයන් වන අපත් ඉබ්‍රාහීම් නබිතුමානන්ව වක්තෘවරයෙක් වශයෙන් පිළිගෙන සිටනවා. ඒ ඉතා විශිෂ්ට ගණයේ වක්තෘවරයෙක් තම පවුලේ අය සමග සර්ව බලධාරී දෙවියන්ගේ ඒකත්වය, ඒ දෙවියන්ගේ උදාරත්වය, දෙවියන්ගේ මහිමය පොළොතලයේ ස්ථාපිත කිරීම සඳහා එතුමා ඇතුළු එතුමාගේ සමස්ත පවුලම තම ජීවිතයේ කරපු පරිත්‍යාගයන් සිහිපත් කරලා එවන් වූ අදිෂ්ඨානශීලී ජීවිතයක් මුස්ලිම් වරුන්ගේ ජීවිතයේ ඉෂ්ට සිද්ධ කරගත යුතුයි, පවත්වා ගත යුතුයි කියන ඒ කාරණාව මුදුන් පමුණුවා ගැනීම සඳහා තමයි ඒ හජ් කාර්යය සඳහා සියලුම මුස්ලිම් ජනතාව රැස් වෙන්නේ. නමුත් එතන රැස් වෙන අවස්ථාවේදී ඒ කළු සුදු කියන ඒ වර්ග ભેදයක් නැතුව, පාට පක්ෂ ભેදයක් නැතුව, භාෂා ભેදයක් නැතුව ඉංග්‍රීසි කතා කරන, අරාබි කතා කරන, දෙමළ කතා කරන, සිංහල කතා කරන, සංස්කෘත භාෂා කතා කරන, ඕනෑම භාෂාවක් කතා කරන පුද්ගලයන් එක සමාන තලයක හිඳමින් සමානාත්මතාවයේ සුරකින්නවා. ඒ තමයි අපිට මේ ලෝකයට අපි දෙන්න පුළුවන් පණිවිඩය. මුස්ලිම් ජාතිකයන් වශයෙන් අපි ලබා දෙන්නේ අපි ඒ අත්කර්තව්‍ය ඉටු කරන්නේ ඉබ්‍රාහීම් නබිතුමා කියන ඒ උදාර පුරුෂයා, ඒ මහත්මයා, ඒ වක්තෘවරයා, ඒ ප්‍රභූවරයා කරපු තම ජීවිත පරිත්‍යාගයේ සිහිපත් කිරීම. නමුත් එතනදී ලෝකයට අපි ආදර්ශයක් වශයෙන් අපි ලබා දෙන පණිවිඩය තමයි සර්ව බලධාරී දෙවියන් වන සර්ව පවිත්‍ර උත්තරීතර එකම දෙවියන් වන විශ්වාධිපති අල්ලාහ් රබ්බුල් ආලමීන් අපි පිළිගත්තා නම් ඒ දෙවියන් පිළිගත් මොහොතේ සිට සියලුම ලෝකවාසී ජනතාව එක මවකගේ දුවා දරුවන් කියන ඒ සංකල්පය අපේ හිත තුළට කාවැදිලා ඒ සංකල්පය මත පිහිටුවාගත් සියලු දෙනාම එකම තලයක සහෝදරයන් වශයෙන් සිට ගන්නා වූ ඒ දර්ශනය මේ සඳහා
ලක්ෂ සංඛ්‍යාත ජනකායක් වාර්ෂිකව අපි රැස් වෙනවා සමානාත්මතාවයේ ලෝකයට පෙන්වන්න. අද බැරි වෙලා තිබෙනවා මේ සමානාත්මතාවයේ ලෝකයට ඉදිරිපත් කරන්නට. සමානාත්මතාවයේ විශේෂයෙන්ම අපට පිහිටුවන්නට බැරි වෙලා තිබෙනවා පුණ්‍ය කොට සලකන දේවස්ථානවල. අපි පුණ්‍ය කොට සලකන අපේ නැමදුම් ස්ථානවල. එතන වර්ණ වර්ග ભેදයක් තිබෙනවා. යම් කිසි පාර්ශවයක් පමණයි දෙවියන්ට ඇදහිලි පවත්වන්නට පුළුවන් කියන ඒ වර්ග ભેදයක් තියෙන අවස්ථාවේදී ඉස්ලාම් නැහැ. සියලුම ජාත්‍යන්තර තලයේ මිනිසු රැස් වෙන්න. මා හමුවේ විශේෂයෙන්ම ධනවත් පිරිසක් තමයි හජ් කාර්යය ඉටු කිරීම සඳහා රැස් වෙන්නේ. මක්කමට යෑමට ශක්තියක් තිබෙන්න ඕන, ආර්ථිකමය ශක්තියක් තිබෙන්න ඕන, ශාරීරික ශක්තියක් තිබෙන්නට ඕන. ඒ සියලු ශක්තියින් තිබෙන පුද්ගලයා මක්කමට රැස් වෙන අවස්ථාවේදී තම වස්ත්‍රයෙන් පවා තම ධනය බලය ලෝකයාට ඉදිරිපත් නොකළ යුතු නිසා සුදු වස්ත්‍රයෙන් සැරසි සුදු වස්ත්‍රයෙන් සැරසෙන ජනතාව පවා ඒ වස්ත්‍ර මෝස්තරවලින් නිර්මාණය කරලා තමන්ගේ උසස් උදාරභාවය පෙන්වන්නට හැකියාව තිබෙන නිසා ඒ වස්ත්‍ර මසන්නටත් බැහැ කියලා තහනමක් පනවලා සියලුම ජනතාව දෙවියන් හමුවේ පොහසත් වත්පොහසත්කම් තිබෙන ජනතාව දෙවියන් හමුවේ රැස් වෙන්න ඔබ දෙවියන්ගේ වහලෙක් කියන මානසිකත්වයේ ගොඩනගා ගන්න ඒ තුලින් සහෝදරත්වය මේ ලෝකයාට ඉදිරිපත් කරන්න ස්ථාපිත කරන්න කියන පණිවිඩය තමයි ඒ උදාර පණිවිඩය තමයි ලෝකයාට හජ් කාර්යය තුලින් ලබා දෙන්නේ මේ සඳහා විවිධ රාජ්‍යයන් ලක්ෂ ගණන් වියදම් කරනවා තම රාජ්‍ය අයවැයවල සමානාත්මතාවය ආරක්ෂා කරන්න නමුත් ප්‍රායෝගිකව බැරි වෙලා තිබෙනවා ඉස්ලාම් දහම ඉතාමත් සරලව දේව නියෝගයක් වෙනුවෙන් ජනතාව වාර්ෂිකව රැස් කරවලා සමානාත්මතාවය ආරක්ෂා කරනවා එයින් ලැබෙන පාඩම තමයි අපි පංචකාල සලාතේ පල්ලියේදී එක පෙළක ධනවත් වූ දුප්පතුන් ඒ වගේම හැකියාව තිබෙන අය නොහැකියාව තිබෙන අය පන්ති ભેදයකින් තොරව පාට ભેදයකින් තොරව අපි රැස් වෙලා දෙවියන් යාඥා කරන්නේ මේ පණිවිඩයට කෙතරම් දුරට අපි පරිත්‍යාග කරත් ඒක අතිශයින්ම ලෝකයට වැදගත් පණිවිඩයක් කියන එක අපි වටහා ගත යුතුයි වර්ණ ભેදේ කුල ભેදේ පාට ભેදේ ඔකෝවෙ මිදිලා ජාතික සමගියට මග පෙන්වීම මේකේ තියබනවා කියලා ඔය සාරගත වෙන්නේ ඔය ජාත්‍යන්තර වශයෙන් ලෞකික ඒකාග්‍රතාවය ජාත්‍යන්තර වශයෙන් ලෞකික ඒකාග්‍රතාවය කියන්නේ ජාත්‍යන්තර වශයෙන් අපි සමගි දේශමායිම් නැතුව අපට භාෂාමායිම් නැතුව වර්ණමායිම් නැතුව අපි සියලු දෙනාම දෙවියන් හමුවේ සිට ගන්නා විට අපි දෙවියන්ගේ වහලුන් කියන මානසිකත්වයේ යටතේ අපි සිටගමු කියන පණිවිඩය හජ් කාර්යය තුලින් ලබා දෙනවා. ඒ වගේම ඔබට මා ලබා දෙන දෙවනි ප්‍රශ්නය ඉස්ලාම් දහම කාන්තා අයිතිවාසිකම් නැහැයි කියලා අපේ නිතරම කනට ඇහෙනවා. ඒගොල්ලන්ට වස්ත්‍රයක් ලස්සනට අඳින්න බෑ කියලා. වගේ තහනමක් තියෙනවා. ඔක්කොම වහගෙන ඒ වගේම මේ කසාද බැඳීමට ඇවිල්ලා දමෝපියන්ගේ පැත්තෙන් විතරක් නිකන් බර යොමු වලා කරනවා කියලා තියෙනවා ඒ වගේම සමහර ගොඩාක් කාන්තා ඉතිහාසකම් ඉස්ලාම් දහම උල්ලංඝනය කරනවාද ඒ ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක් ඒක අපිට ඇවිල්ලා විස්තරාත්මක පොඩ්ඩක් පැහැදිලි කරන්න බ්‍රදර් අබ්දුල් රසික් ඉස්ලාම් දහම කාන්තා ඉතිහාසකම් උල්ලංඝනය කරනවාද කියන එක තමයි ඒ ප්‍රශ්නේ සාරාංශය ඉස්ලාම් කවදාවත් කාන්තා ඉතිහාසකම් උල්ලංඝනය කරලා නැහැ සාමාන්‍ය මේ චෝදනාව බාහිර ලෝකයේ තිබෙන දෙයක් අතීතයේ ඉඳලා පවතින චෝදනාව. නමුත් කල්පනා කරලා බලන්න ඉස්ලාම් දහම 6 වන සියවසේ තමයි මේ ලෝකයට හඳුන්වා දෙනු ලබන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 621ට පස්සේ තමයි මේවා සියලු දෙයක්ම ලෝකයා හමුවට ඉදිරිපත් වන්නේ. ඒ කාල වකවානුවේ ලෝක ශිෂ්ටාචාරවල කාන්තාවන්ව යොමු කරලා තිබෙ මොන වගේ ආකාරයකට අමතර තවත් ඔය 621 වෙනි වසර තමයි ඉස්ලාම් පටන් ගත්තා කියලා කියනකොට එතකොට ආදම් නබිතුමාගෙන් ඉඳලා අනිත් නබිවරුන් අතරටත් පාසුනේ ඉස්ලාම් නැද්ද? ඒ කියන්නේ මොහම්මද් මාරු වෙලා ආවේ. මොහම්මද් නබිතුමාණන් අරහ අවසාන වශයෙන් ඉස්ලාම් දහම ලෝකයාට හඳුන්වා දෙනු ලැබුවේ 6 වන සියවසේ. ආදම් නබිතුමා පටන් ඉස්ලාම් දහම පවතිනවා. එතකොට ඒ කාලේ ජීවත් වුණු විවිධ ශිෂ්ටාචාර තිබෙනවා. ඒ ශිෂ්ටාචාරවල චීන ශිෂ්ටාචාරය අරගත්තම කාන්තාවන්ව සලකන්නේ හුදෙක්ම රති භාණ්ඩයක් වශයෙන් පමණයි. රති භාණ්ඩයක් කියන්නේ ඒගොල්ලන්ගේ කාමුක හැඟීම් සන්තුෂ්ත කරගන්නා වූ කෙලි බඩුවක් ලෙස තමයි කාන්තාවන්ව ඔවුන් හඳුන්වා දී තිබුණේ. ඒ වගේම විවිධ ශිෂ්ටාචාර. දැන් ඉන්දියාව අපේ අසල් වැසි රට ඉන්දියාවේ ශිෂ්ටාචාරය අරගත්තම කාන්තාවන්ගේ අයිතිවාසිකම් කතරම් දුරට පළුදු වෙලා තිබුණාද කියනවා නම්
තම ස්වාමි පුරුෂයා මරණයට පත් වුණාට පස්සේ කාන්තාව අනිවාර්යයෙන්ම සිය දිවි නසාගත යුතුයි. ඒ ස්වාමි පුරුෂයා මරණයට පත් වෙන ඒ ස්වාමි පුරුෂයාගේ දේහය ආදාහනය කරන අවස්ථාවේදීම තමනුත් තමන්ගේ දේහය පුලුස්සාගෙන මරණයට පත් විය යුතු ඔවුන්ගේ ශිෂ්ටාචාරයක් තිබුණා. ඒ වගේම දේව ඇදහිල්ල සඳහා කාන්තාවන්ව යොමු කරගත්තේ නැහැ. මේ වගේ ශිෂ්ටාචාරයක් ආධ්‍යාත්මික බලපෑමක් මත තිබුණා. ඒ වගේම නබිනායකතුමාණන් ජීවත් වුණු ඒ අරාබි ශිෂ්ටාචාරයේ පවා කාන්තාවන් උඩා දරුවන් කාන්තාවන් කියලා ගර්භාෂයේ සිටින ඒ කලල කාන්තාවක් ස්ත්‍රියක් වශයෙන් ඉපදෙන්නට යනවයි කියන එක ඔවුන්ට යම්කිසි ආකාරයක හැඟීමක් පහළ වුණොත් එසේ නැත්නම් මේ දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී ඒ දරුවා ගැහණු දරුවෙක් වශයෙන් ලදරුවා ගැහණු ලදරුවෙක් වශයෙන් ඔවුන් දැනගත් විගස ඒ ලදරුවාව ඝාතනය කිරුවා. මේක තමයි ඒ අරාබි ශිෂ්ටාචාරයේ පැවතුණු සම්ප්‍රදායය. අරාබි අයියාමුල් ජාහිලියා කියන නබිනායකතුමාණන් වක්තෘවරයෙක් වශයෙන් ඉදිරිපත් වීමට පෙර ඒ ජන සමාජයේ පැවති තත්ත්වය. ඒ එවැනි අන්ධ මට්ටමක කාන්තාවන් දිහා net යොමු වුණු සමාජ වටපිටාවක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කාන්තාවන්ට දේපල අයිතිවාසිකම් ලබා දෙනවා. පරිශුද්ධ අල් කුර්ආනයේ සූරතුන් නිසා කියන හතරවන පරිච්ඡේදයේ 11 වන වැකිය 12 වන වැකිය 176 වන වැකිය මේ සියලු වැකිවල කාන්තාවන්ට දේපල හිමි කියන කාරණාව සඳහන් වෙනවා. ඒ කාලේ කාන්තාවන් මානව වර්ගයාට අයත්ද නැද්ද කියලා සංවාද පැවතිලා තිබෙනවා. මිනිසෙක්ද නැද්ද? මිනිස් වර්ගයාට නතු වෙනවද නැද්ද කියන සංවාදයක් පැවති කාල වකවානුවේ නබිනායකතුමාණන් කාන්තාවන්ට ඉපෙయ్య හැකි තම ධන දේපලෙන් තමා දරුවන්ට කොටස් ලැබෙන්නට පුළුවන්. ඒ වගේම ස්වාමි පුරුෂයාගේ ධන දේපලෙන් භාර්යාවට කොටසක් ලබා ගන්නට පුළුවන් කියන ආකාරයේ ධන දේපල බෙදා ගැනීම ඒ උරුම දේපල නීතියේදී කාන්තාවන්ව පාර්ශව කරුවෙක් වශයෙන් ඉස්ලාම් දාමපත් කරනවා. ඒ වගේම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ කාන්තාවක් එනවා නබිනායක තුමාණන් ළඟට ධර්ම දූතයාණනි මාගේ පියාණන් මගේ කැමැත්තෙන් තොරව කෙනෙකුව විවාහ බන්ධණයට යොමු කරා. මම ඒ විවාහ බන්ධණයට කැමැති නැහැ. මෙම විවාහයේ නීත්‍යානුකූලභාවය කුමක්ද කියලා අහනකොට නබිනායක තුමාණන් වහම ෆරද්ද නිකාහ එම කාන්තාවගේ විවාහ බන්ධනය අවලංගු කරයි කියලා නබිනායක තුමාණන් පවසනවා. කෙලින්ම ඍජුවම එහෙන් මෙහෙන් වක්‍රාකාරව ලැබෙන සාක්ෂි නෙවෙයි ඍජුවම ලැබෙන සාක්ෂියක් තමයි කාන්තාවගේ විවාහ ඓතිහාසිකම තිබෙනවායි කියන එක. ඒ වගේම කාන්තාවන් රැකී ආරක්ෂා කිරීම සඳහා නබිනායක තුමාණන්ගේ කාලේ කාන්තාවක් එනවා ඉද්දා කියන ඒ බලාපොරොත්තුෙන් නැවත විවාහයක් සඳහා බලාපොරොත්තුෙන් සිටිය යුතු කාල සීමාවේදී තමන් රැකියාව සඳහා බාහිර ලෝකයට යන්නට පුළුවන්ද කියලා අහන අවස්ථාවේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා ඔබට සර්ව සම්පූර්ණ අයිතියක් තිබෙනවා රැකියාව සඳහා ඔබ බාහිර ලෝකයට යන්නට පුළුවන්. ඔබ වස්ත්‍ර වලින් යම්කිසි සිර ගේක ජීවත් වන ජීවිතයක් ජීවත් වන්නට අවශ්‍ය නැහැ කියන කාරණාව ඒකාන්තාවට ලබා දුන්නා. නමුත් වස්ත්‍ර වල යම්කිසි සීමාවන් තිබෙනවා. වස්ත්‍රයක් පළඳිනවා කියන්නේ අද වර්තමානයේ පවා කාන්තාව රති භාණ්ඩයක් වශයෙන් තමයි ප්‍රදර්ශනය කරන්නේ. කෙලි භාණ්ඩයක් වශයෙන් තමයි ප්‍රදර්ශනය කරන්නේ. කාන්තාවගේ අඩ නිර්වත්භාවය නැත්නම් සම්පූර්ණ නිර්වත්භාවය ලෝකයාට ඉදිරිපත් කරලා ඒ තුලින් ලාභ උපයන ආර්ථික සමාජයක් පවතින කාලයේදී කාන්තාව ගෞරවයේ කොට සලකන නිසා ඉස්ලාම් දහම කාන්තාවන්ගේ අංගපසඟ රස විඳින පුරුෂ වෘකයන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සඳහා තමයි යම් සීමාවක් පනවලා තිබෙන්නේ. මුහුණු ආවරණයක් ඉස්ලාම් දහම පවසලා නැහැ. ඒ වගේම තමන්ගේ ඇඳුම්වල මේ පාට තමයි කාන්තාවන් ඇඳිය යුතුයි කළු පාටට සීමා විය යුතුයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසලා නැහැ. ඒ කාලේ නබිනායකතුමාණන්ගේ කාලේ කොළ පැහැති වස්ත්‍ර ඇඳලා කාන්තාවක් නබිනායකතුමාණන් ඉදිරිපිට පැමිණියයි කියලා නබි වදන් තිබෙනවා. කාන්තාවන්ට පාට වලින් තහනමක් නැහැ. නමුත් සීනිඳු ඇඳුම් නොඇඳ තද ඇඳුම් නොඇඳ බාහිර ලෝකයට තමන්ගේ අංගපසඟ විවෘත නොවන ආකාරයේ ඇඳුමක් අඳිමින් කාන්තාව ගෞරවණීය ලෙස සලකන මට්ටමේ ඉස්ලාම් පවසනවා. ඒ තමයි කාන්තාවන්ගේ ඇඳුම් වල පවසා තිබෙන්නේ. ඒ හැරෙනකොට කාන්තාවන්ට නැවත විවාහ වීමේ ඓතිහාසිකම ලබා දීලා තිබෙනවා. අද වර්තමානයේ පවතින පොදු සිවිල් නීතියේ පවා කාන්තාවක් විවාහ බන්ධනයකට ගියා නම් දික්කසාද ඓතිහාසිකය ලබා ගැනීමට ගොඩක් දුරට කාන්තාවට වෙහෙස මාංශයට පත් වෙන්නට ඕන. නමුත් ඉස්ලාම් තුල කාන්තාවක් තම ස්වාමි පුරුෂයා අහිමි වුණා නම් නැවත විවාහයකට යන්න පුළුවන්. ඒ වගේම කාන්තාවකට තම ස්වාමි පුරුෂයා සුදුසු නොවන පුද්ගලයෙක් කියලා හිතනවා නම් ඒ සඳහා දික්කසාදය පහසුවෙන්ම ලබාගත හැකි වාතාවරණ සියල්ලක්ම නබිනායකතුමාණන් සලසා දෙන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී.
දැනට වසර 1445කට කලින් මේ දේවල් සියල්ලක්ම සිද්ධ වෙලා තිබෙන්නේ. එතකොට කතරම් සමාජ විප්ලවයක්ද මෙතන වෙලා තියෙන්නේ. ඉස්ලාම් දහම තුල කාන්තාවන් කවුරුත් මේ අඳින ඉජාබ් ඇඳුම, ඔවුන් අඳින වස්ත්‍ර, ඔවුන් කවදාවත් මේ තමන්ට අපහසුයක් කියලා ඉතලා කවුරුත් කාන්තාවන් අඳින්නේ නැහැ. ඔවුන් ඒක ස්වේච්ඡාවෙන් පිළිගෙන තමයි අඳින්නේ. මූණු ආවරණය හැර අනෙකුත් ආකාරයෙන් ආවරණය කර ගැනීම මුස්ලිම් කාන්තාවන් ස්වේච්ඡාවෙන්ම අඳිනවා. එනිසා ඉස්ලාම් දහම කාන්තාවන්ට මේ මේ අයිතිවාසිකම් ලබා දීලා නැහැ කියලා ඉස්ලාම් එහෙම කාන්තාවන් කොන් කරලා නැහැ. නමුත් සමාජයේ විවේචනයක් තිබෙනවා. ඒ විවේචකයන් අපේක්ෂා කරන්නේ කාන්තාවන් තමන්ගේ නිර්වත ප්‍රදර්ශනය කළ යුතුයි කියලා. ඒක කොච්චර විවේචනය කරත් මුස්ලිම් ජන සමාජය එම නිදහස කාන්තාවන්ම ලබා දෙන්නට සූදානම් නැහැ. ලංකාවේ මේ මෑතකදී මේ සම්බන්ධව නඩුවකට ගිහිල්ලා තීන්දුවක් සිදු වුණා නේද? ඉස්කෝලේ ටීචර් කෙනෙක් ඇඳගෙන ගිහිල්ලා ඒ සම්බන්ධව ඒ නඩු තීන්දුව සම්බන්ධයෙන් යම් යම් මති මතාන්තර තිබෙනවා. ඒ නඩු තීන්දුව ඒ අදාළ කාන්තාවගේ ගුරුවරියකගේ පුද්ගලික පාසලට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්වයක් ඇති වෙලා ඒ නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් සිදු වුණු දෙයක්. නමුත් ඒ අබාය කියන ඒ ඇඳුම සම්බන්ධ අයිතිවාසිකම් ප්‍රශ්නය උපරිමාධිකරණේ ඒ නඩුව පවතිනවා තමයි. අනිත් ප්‍රශ්නට මම යොමු වෙන්නම්. ලංකාවේ නිදහසෙන් පස්සේ පක්ෂ දේශපාලනාව නිල් කොළ රතු මේවා පාටවලින් නම් වලින් වෙන් වෙලා දේශපාලන කරනවා. ලංකාවේ ඉන්න සියලුම ජාති සිංහල මුස්ලිම් දෙමළ කීතුණු අය මේ දේශපාලන පක්ෂ වලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද? අද දේශපාලනය කියන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන් පිළිකුල් සහගතව බලන මාතෘකාවක් බවට ප්‍රස්තුතයක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් ඒ කාලේ දැනට මං කියන්නේ දශක 5කට 6කට උඩදී ජීවත් වුණු ලංකාවෙම ජීවත් වුණු ඒ දේශපාලන චරිත දිහා බැලුවම ඒ දේශපාලන නායකවරු මේ ලංකාවට යම් කිසි සේවයක් ඉෂ්ට සිද්ධ කරන්න හැදුවා. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල පවත්වලා තිබෙනවා. ඒ වගේම නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් ලංකාවේ දේශපාලන නායකවරු අරගල පවත්වලා තිබෙනවා. ඒ වගේම ස්වාධීන රටක් වෙනුවෙන් අරගල පවත්වලා තිබෙනවා. පරිත්‍යාග සිද්ධ කරලා තිබෙනවා. සිය ධන දේපල ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයේ වෙනුවෙන් පරිත්‍යාග කරලා තිනවා, කැප කරලා තිබෙනවා. නමුත් වර්තමාන දේශපාලන ක්‍රමය තුල පවතින්නේ දේශපාලනයට ප්‍රවේශ වෙන අය ඒ දේශපාලනය තුලින් අරිහම්බ කරගන්න පුළුවන් කොහොමද? බඩගෝස්තරය අදාගන්නේ කොහොමද? ඒ දේශපාලනය තුලින් තමන්ට නම්බුනාම ගොඩනගාගන්නේ කොහොමද? ඒ කාලේ අතිරික්ත ධනයක් තිබුණු පුද්ගලයෝ තම ධනය පරිත්‍යාග කරලා මහ ජනතාවට ඒ තුලින් සමාජ සුභසාධනයක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරා. නමුත් වර්තමානයේ දුගී දුප්පත් අය දේශපාලනයෙක් වශයෙන් තමන්ව පරිවර්තනය කර ගැනීම තුලින් ධනය උපයාගන්නේ කොහොමද කියලා කල්පනා කරන මට්ටමකට උඩු යටි කුරු වෙලා තිබෙනවා. ඒ නිසා සමාජයේ පවතින වර්තමාන දේශපාලන තත්ත්ව දිහා බලනකොට මම නම් මගේ පෞද්ගලික විශ්වාසය පාර්ලිමේන්තුවේ ඇසිරෙන දේශපාලනඥයන් දිහා බැලුවම සත්තුවත්තේ සත්තු වගේ තමයි හැසිරෙන්නේ. එතකොට ඒගොල්ලන්ට අවම සුදුසුකම් නැහැ. බුද්ධිමේ සුදුසුකමක් නැහැ. ඒ කාලේ ආචාර්ය එන්.එම්. පෙරේරා වැනි අය ඔහුගේ උගත් බුද්ධිය ඒ ජන සමාජයේ ආර්ථික විප්ලවයක් උදෙසා යොදා ගන්න තමයි ඔවුන් දේශපාලනයට ප්‍රවිෂ්ට වුණේ. දැන් අද වර්තමානයේ ජීවත් වන හොඳම බුද්ධිමේ දේපලක් තමයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා. නමුත් අද එතුමාගේ දැනුම පවා මොකද්ද වෙලා තිබෙන්නේ? යම්කිසි ආකාරයක එතුමාගේ දැනුම පවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනංවා ගැනීම සඳහා නිවැරදිව යොදාගත නොහැකි තත්වයකට එතුමා පවා පත් කරලා තිබෙන්නේ. එතකොට බුද්ධිමත් පුද්ගලයන්ව තමන්ගේ බුද්ධිය හීන කරවන තැනක් බවට ලංකාව දේශපාලනයේ පත් වෙලා තියෙන අවස්ථාවේදී අපි මහජනතාව වශයෙන් සියලුම දෙනාව අපේක්ෂා කරන දෙයක් තමයි මේ රටේ යම්කිසි දේශපාලන විපර්යාසයක් සිද්ධ වෙන්න ඕන. පවතින රජයන් සියල්ලක්ම කාලෙන් කාලෙට දැන් දශක 7ක් පුරා කරපු දේවල් තමයි ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ එක්කෙනෙක්ව අපි යවනවා, නැවත අපටම අහේනියක් කරන පුද්ගලයෙක්ව නැවතපත් කරගන්න. මේක දිගින් දිගටම සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා දේශපාලන විපර්යාසයක් අවශ්‍යයි. විශේෂයෙන්ම අපි පනත් සම්මත කරගන්න ඕන අවම වශයෙන් පාර්ලිමේන්තුවට යන අයට උපාධියක් තියෙන්නට ඕන. උපාධියක් තියෙන පුද්ගලයා තමයි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් අහෙදුම් පත්‍ර කැඳවීමේදී සුදුසුකම් ලබන පුද්ගලයන් වශයෙන් පත් කරගන්නට ඕන. එක එක වීදිවල ඉන්න චණ්ඩියෝයි ආල්පාරුයි පාතාලකරුවන්වයි පාර්ලිමේන්තුවලට අපි යවන්න නරකයි. පාතාලකරුවන් බිහි වෙලා ඉන්නේ ඔවුන්ගේ වෙන උමනාවක් ඉෂ්ට කරගන්නට නම් ඒක ඒක රජයයි නීතියයි ඒ පාතාලකරුවන් සමග ගනුදෙනු කරන විදියට ගනුදෙනු කරගන්නට ඕන.
නමුත් දේශපාලන පාර්ලිමේන්තුව කියන්නේ නීති සම්පාදනය කරන තැන. නීති සම්පාදනය කරන තැන හරියට පිහිටුණා නම් තමයි රටේ ජනතාවේ නීතියට අවනත වෙලා හරියටම ජීවත් වෙන්නේ. නීති සම්පාදනය කරන ව්‍යවස්ථා දායකය තුල කිසිම මෙලෝ හසරක් දන්නේ නැති හාන් කවිසියක් දන්නේ නැති මෝඩ තකතිරු බුද්ධියක්ම නැති අයව පාර්ලිමේන්තුවට පත් කරන නිසා තමයි මෙච්චර ආගාධයකට අපේ ලංකාව පත් වෙලා තිබෙන්නේ. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. පාර්ලිමේන්තුවට යවන්න ඕන අවම සුදුසුකම උපාධියක් තියෙන්නට ඕන. ඕනම ශාස්ත්‍රයක. ඒ උපාධි එහෙම තමයි සිංගප්පූරුව වැනි රටවල් වල කරන්නේ. එහෙම තමයි ඇමරිකාව වැනි රටවල් වල කරන්නේ. විශේෂත්වයන්ව තමයි තමන් ඒ තාමත් දියුණු වෙමින් පවත්වන රට තමයි ලිස්ට් එකේ. ඕ අපේ රට. අපේ රට තාම දියුණු වෙමින් පවතින රට. නමුත් ඒ රටවල් දියුණු වීම අවතට ගිහිල්ලා ඉවරයි. මොකද්ද තියෙන අපට සම්පත් හිඟය? අපට මොකද්ද නැති කෘෂිකර්මයෙන් සම්පත් නැද්ද? අපට තාක්ෂණයේ බුද්ධිමය හැකියාව නැති පුද්ගලයන් සාක්ෂරතාවය අතින් 90%කට වඩා වැඩි පිරිසක් ඉන්න රටක ඇයි බුද්ධිමය වශයෙන් අපට දිනුනු වෙන්න බැරි වෙලා තිබෙන්නේ? මේ සියල්ලක්ම අකුල් හෙලනවා, කුමන්ත්‍රණ කරනවා, උපායශීලීව කටයුතු කරලා රට දිනුනු වීමේ අවස්ථාව නැති කරන්නට තමයි අද වර්තමාන දේශපාලඥයන් සූදානම් වෙලා සිටින්නේ. උන් එසේ තමයි කටයුතු කරලා තිබෙන්නේ. මේ ක්‍රමය වෙනස් වෙලා වංචා දූෂණයෙන් තොර එවගේම උගත් බුද්ධිමත් පුද්ගල පිරිසක් දේශපාලන වේදිකාවලට නගිනවා නම් අන්න එවැනි අවස්ථාවකදී මේ නිල් කොළ රතු කියන ඒ සියලු පාටපක්ෂ සියල්ලක්ම අමතක කරලා සියලුම ශ්‍රී ලාංකේය ජනතාව ඒ උගත් දේශපාලඥයන් පසුපස ඒ 58 දශකවල අපි ගියා වගේ සියලුම උගත් ජනතාව පිටිපස්සේ මහ ජනතාව රැස් වෙන්න ඕන එවැනි දේශපාලන නායකත්වයක් තමයි අපිට අවශ්‍ය. දැන් ප්‍රශ්නයක් තියෙන ඒ කවුද ඒ කට්ටිය? දාපිට වගකීමකින් මේ පුද්ගලයා තමයි කියලා කියන්න බෑ. පොදු නිර්ණායකයක් විතරයි දෙන්න පුළුවන්. මේ නිර්ණායකයේ තුලට යටත් වෙන ඕනෑම පුද්ගලයෙකුව ඔබ පාර්ලිමේන්තුවට යවන්න, පළාත් පාලන ආයතනයකට යවන්න, රටේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එසේ නොවි ඔබ ඕනම කෙනෙක් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කියන මානසිකත්වය හිටියනම් අපේ රට තවත් ආගාධයට යන එක කාටවත් වළක්වන්න බෑ. ජනතාව බලාපොරොත්තු වෙන ඒක තමයි දැන් නේද? ජනතාව සැබවින්ම මේ කාලේ ඔව් කණ්ඩායම් පිටුපස හඹා ගියා ජනතාව. නමුත් වර්තමානයේ එසේ හඹා යන්න ජනතාව සූදානම් නැහැ. ජනතාව බුද්ධිමත්ව කල්පනා කරන කාලයක්. ඒ නිසා බුද්ධිමත් ජනතාවගේ වගකීමකුත් තිබෙනවා. බුද්ධිමත් පිරිස පමණක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා. රටේ ඉන්න අපි හැමෝම කල්පනා කරන්න ඕන උත්තරයක්. ඒ වගේම දැන් ඔයාවට මම දෙන හතරවෙනි ප්‍රශ්නේ වීටෝ බලය තියෙනව නේද? ස්වීඩනයට යුක්‍රේනයට දෙනවා කියලා කියනකොට දැන් කැළඹීමක් ඇති වෙලා තියෙනවා. රෂ්‍යානු යුක්‍රේන යුද්ධයේ දැන් අවුරුදු ගාණක් දැන් අවුරුද්ද පහු වෙලා දැන් දිග්ගසීගෙන යනවා. මේක කොහේ ගිහිලා නවතේද? මේකට හේතුව මොකද්ද? පොඩ පැහැදිලි කරොත් අපට. හොඳ ප්‍රශ්නයක්. ජාත්‍යන්තර වර්තමාන අර්බුදයක් සම්බන්ධයෙන් ඔබතුමා ප්‍රශ්න යොමු කරන්නේ. ඇත්තටම නිෂේධ බලය සහිත වීටෝ පවර් සහිත රටවල් බිහිවෙන්න හේතු වුණේ 1949 ඒ දෙවන ලෝක යුද සංග්‍රාමයෙන් පස්සේ ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ඒ වගේම ප්‍රංශය, ජර්මනිය, කැනඩාව වැනි රටවල් පහ එකතු වෙලා තමයි මේ නිෂේධ බලය සහිත වීටෝ පවර් තිබෙන රටවල් වලට සංවිධානයක් පිටුවා ගත්තේ. ඔවුන්ගේ එකම අරමුණ උනේ රුසියානු සමූහ ආණ්ඩුව ඇමරිකාවට හෝ මහා බ්‍රිතාන්‍යට හෝ කැනඩාව, ප්‍රංශය වැනි රටවල් වලට තර්ජනයක් නොවිය යුතුයි කියන එක තමයි ඔහුගේ ප්‍රධාන ඉලක්කය උනේ නිෂේධ බලය සහිත සංවිධානය පිහිටුවා ගැනීමට. නමුත් මේක රුසියාවෙන් යම්කිසි තර්ජනයක් එල්ල වෙයි කියන අරමුණෙන් පිහිටුවාගත්තු ඒ නේටෝ සංවිධානය 1991 දී රුසියානු සමූහාණ්ඩුව සම්පූර්ණයෙන්ම ප්‍රපාතයකට වැටෙන අවස්ථාවේදී පවා නේටෝ සංවිධානය විසිරුවා හැරිය නැහැ. රුසියානු සමූහාණ්ඩය 1991 දී සමාජවාදී බිඳවැටීම තුළින් බිඳවැටෙනවා. විවිධ කොටස් වශයෙන් ඒ රටේ තිබෙන සිළුම රටවල් බෙදී වෙන් වී ස්වයංපාලනයකට යනවා. ඒ අවස්ථාවේදී මේ සමූහ ආණ්ඩුව විසින් ලෝකයාට තර්ජනය වෙයි කියන අරමුණෙන් බිහි කරගත්තු නේටෝ සංවිධානය දිගටම පවත්වා ගන්නවා. තවදුරටත් එම සංවිධානය ප්‍රසාරණය කරන, ශක්තිමත් කරන, වර්ධනය කරන වැඩපිළිවෙලක් ඇමරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ගෙන යනවා. එතකොට ඇමරිකාව අදහස් කරන්නේ එතන මොකද්ද? කවදාවත් රුසියාව තමන්ට අධිරාජ්‍යවාදී බලයක් වශයෙන් නැගිටීම අනුමත කරන්න බැහැ කියන මතය ඉඳලා තමයි ඒ වැඩ කටයුතු කරන්නේ. මෙහෙම යනකොට ඒ නේටෝ සංවිධානයේ අරහා රැල්ලට යන පිරිසක් නේ ලෝකයේ හැමතැනම ඉන්නේ. ඒ නේටෝ සංවිධානයේ පිටිපස්සට සියලුම ලෝකයේ රටවල් සමාජිකත්වය ලබා ගන්න යන අවස්ථාවේදී නැගෙනහිර යුරෝපයේ රටවල්, විවිධ රටවල් තම සමාජිකත්වය තහවුරු කරන්න උත්සාහ කරනවා.
මේ රැල්ල පස්සේ අමාගිය දෙයක් තමයි යුක්‍රේනයට සිද්ධ වුනේ. ඇත්ත වශයෙන්ම යුක්‍රේනය කියන්නේ රුසියාවේ යටතේ සිටි රටක්. යම් කිසි සාම අවබෝධතා ගිවිසුමක් මත තමයි යුක්‍රේනයට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් අවස්ථාව ලබා දුන්නේ. යම් යම් කොන්දේසි වලට යටත්ව. ඒ අනුව ගිවිසුමක් ඇති වෙනව අවබෝධතා ගිවිසුමක් රුසියාව හා යුක්‍රේනය අතර යුක්‍රේනය කිසිදු අවස්ථාවක රුසියාවේ ප්‍රඥප්ති වලට රුසියාවේ අනසකට රුසියාවේ ස්වෛරීයභාවයට හානියක් නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. කිසිදු අවස්ථාවකදී නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ නොදැරිය යුතුයි. නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ දරන රටවල් සමග ඔවුන් ශක්තිමත් සම්බන්ධතා පවත්වා නොගත යුතුයි කියන කාරණා කොන්දේසි වශයෙන් තිබුණා. ඒ කොන්දේසි යටතේ තමයි රුසියාවේ ප්‍රබල ගණයේ අවි ආයුධ සියල්ලක්ම ගබඩා කරන ස්ථානයක් බවට යුක්‍රේනයේ පත් වෙන්නේ. නමුත් යුක්‍රේනයේ තරුණ ජනාධිපතිවරයා ඒ අර ලෝකයාගේ රැල්ල පස්සේ ගිහිල්ලා ජෙලන්ස්කි මොනවද කරන්නේ? ගිහිල්ලා රුසියාවේ ඒ කොන්දේසි සියල්ලක්ම අමු අමුවේ උල්ලංඝනය කරලා ඇමරිකාවේ ඒ අතකොළුවෙක් බවට පත් වෙන්නටයි නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ දරන්නටයි උත්සාහ දරනකොට රුසියාව අනතුරු අඟවනවා. ඔබ කොන්දේසි උල්ලංඝනය කරනවා, ඇමරිකාවත් සමග ගනුදෙනු නොකළ යුතුයි, එසේ කරානම් භයානක ප්‍රතිවිපාකවලට ඔබ මුහුණ දෙන්නට සිද්ධ වෙයි කියන අනතුරු හැඟීම සිද්ධ කරන අවස්ථාවේදී ජෙලන්ස්කි කරපු දේ තමයි ඇමරිකාවේ නේටෝ හමුදාව ගේනවා යුක්‍රේනයට. ඇහුවම රුසියාව ඇයි මේ ඇමරිකා නේටෝ හමුදාව මේ යුක්‍රේනයට ආවේ කියලා ස්ථානීය පරීක්ෂාවක් කිරීම සඳහා ආවයි කියලා කියනවා. මොකද්ද ස්ථානීය පරීක්ෂාව? එතකොට රුසියාවට යම්කිසි රටක් වශයෙන් අධිරාජ්‍යයක් වශයෙන් යම්කිසි තර්ජනයක් එතන තිබෙනවා. ඒ අවස්ථාවේදී තමයි වහාම මේ හමුදාව ඉවත් කරන්න. හමුදාව කියන්නේ ඔවුන් යම්කිසි ගවේෂණයක් පරීක්ෂණයක් කරන්න ආවයි කියලා. නමුත් ඇමරිකාවේ ප්‍රවේශය මොකද්ද කියන එක රුසියාවට දන්නවා. වහාම ඉවත් කරන්න කියනවා. ඉවත් වෙනවා ඇමරිකාව හමුදාවත්. නමුත් යුක්‍රේනය දිගින් දිගටම ඒ කොන්දේසි වල අපි නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ දැරීම අත්හරින්නේ නැහැ කියන ඒ දේ ප්‍රකාශයට පත් කරනකොට තමයි යුද ප්‍රකාශය සත් වෙන්නේ. දැන් වර්තමානයේ වෙනකොට දසදහස් ගණන් දරුවෝ දෙපැත්තෙම මැරිලා, ගොඩක් සෙන්පතිවරු මැරිලා, ජීවිත විනාශ, දේපල විනාශ සියල්ලක්ම සිද්ධ වෙලා වර්තමානයේ නැවත වතාවක් යුක්‍රේනයේ රුසියාවේ අනසකට යටත් වෙලා තමයි ඉන්නේ. ඇයි මෙවන් ඉරණමකට යුක්‍රේනය ගියේ? ඇයි මෙවන් ඉරණමකට යුක්‍රේනය පාත්‍ර වුණේ? ඇමරිකාවේ අන්තිමට අත දුන්නද මුල් අවස්ථාවේදී? ඒ යුදේ රුසියාව ප්‍රකාශයට පත් කරනකොට ඇමරිකාව අත දුන්නේ නැහැ. ඇයි අත දුන්නේ නැති? නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ නොදරන රටවල් වලට ඇමරිකාව කවදාවත් තම සාමසාධක හමුදාව හෝ වෙනත් හමුදා කවදාවත් උන් ඉදිරිපත් කරන්නේ නැහැ, ස්ථානගත කරන්නේ නැහැ. අන්තිමට යුක්‍රේනය අතරමං වුණා. අතරමං වෙලා යම් කිසි මට්ටමක යන අවස්ථාවේදී තමයි ඇමරිකාව තමන්ටය අවාසිදායක තත්වයක් පත් නොවිය යුතුයි කියලා ඇමරිකාවත් ඔවුන්ට සහය දෙන වාසේ ඡායාවක් පෙන්නගෙන ඔහුනුත් නැගී සිටියේ. දැන් චීනය මේ පැත්තෙන් නැගී සිටිනවා. රුසියාවට අපි සහයෝගය ලබා දෙනවා. රුසියාව කියන ඒ කාරණාවල යම්කිසි සත්‍යතාවයක් තිබෙනවා. ඒ සත්‍යතාවය මත අපි යුක්‍රේනයට අවවාද කරනවා කියන මට්ටමට චීනය පත් වෙනවා. දැන් මේ සම්පූර්ණ තුන්වන ලෝක සංග්‍රාමයකට මඟ පෑදුවේ කවුද? යුක්‍රේනයේ ජනතාව අහිංසක ජනතාව. යුක්‍රේනයේ ජනාධිපතිවරයා තයින්සකෙක් තමයි. ඔහු ඇවිල්ලා අධිරාජ්‍යවාදී පාලකයෙක් නෙමෙයි. නමුත් තීන්දුව තීරණ ගන්න අවස්ථාවේදී බුද්ධිමත් තීන්දුව තීරණ ගත යුතුයි. ඒ බුද්ධිමත් තීන්දුව තීරණ කාලෝචිත තීන්දුව තීරණ ගත්තේ නැත්නම් බුද්ධි විඳින්න සිද්ධ වෙන්නේ මහ ජනතාවට. මේක අපේ රටට හොඳ පාඩමක්. අපේ රටේ අසල්වැසි රට ඉන්දියාව. අපි ඉන්දියාවත් සමග තමයි අසල්වැසි රටක් වශයෙන් අපි ගනුදෙනු කරගෙන ඉන්නේ. නමුත් යම්කිසි කාල වකවානුවක අප රටේ ආර්ථික අර්බුදයක් පැවති අවස්ථාවේදී අප රටේ දේශපාලන නායකවරු යොමු වුණේ කොයි පැත්තටද? ඉන්දියාවට නෙමෙයි, චීනේ පැත්තට. ළඟින් ඉන්න ඉන්දියාව දුරස් කරලා දුරින් ඉන්න චීනේ වෙතට යොමු වුණා. නමුත් චීනය කටයුතු කරේ කොහොමද? ඔවුන් සැතපුම් ගාන අපත් සමග දුරින් ඉන්නවා වගේ තමයි සම්බන්ධතාවය දුරින් තමයි තියාගත්තේ. ආර්ථික ලාභ තියෙනවා නම් පමණයි අපට සහයෝගය ලබා දෙනවයි කියලා කිව්වේ. ණය ලබා දුන්නේ පොලි රහිත ණය නෙවෙයි, පොලි සහිත ණය. නැවත නැවත පොලි අය කරන ණය. සම්පූර්ණයෙන්ම අපිව බිල්ලකට ගොදුරු කරන්න හැදුවා චීනය. එතකොට අපිත් උගත් පාඩම් වශයෙන් අසල්වැසි රටවල් සමග අපි කටයුතු කළ යුතු ආකාරය ගැන කල්පනා කරන්නට ඕන. සමස්තයක් වශයෙන් ලෝකයේ මේ යුක්‍රේන ප්‍රශ්නය නිසා, රුසියාව හා යුක්‍රේනයේ යුද්ධ නිසා තුන්වන ලෝක සංග්‍රාමයක් ඇති වෙයිද කියන ප්‍රශ්නාර්ථය තවමත් තිබෙනවා. සටන් විරාම ගිවිසුම් විටින් විට සිද්ධ වුණාට ලෝක විනාශයක් බවට ඒ පත්වෙයි කියන මතයක් තවමත් තිබෙනවා. ඒ නිසා යුක්‍රේනයේ ජනාධිපතිවරයා
තම ශක්තිය තම හැකියාව තම සේනාධිපති බලකම තමන්ගේ තිබෙන ඒ සේනා බලය සියල්ලක්ම කල්පනා කරලා බුද්ධිමත් තීරණයක් ගත යුතු මට්ටමක ඉන්නවයි කියන කාරණාව පවසමින් ඉස්ලාම් මේ දිහා බලන විදියත් ප්‍රකාශ කරන්නට උනන ඉස්ලාම් කවදාවත් රටක් ආක්‍රමණය කිරීම සඳහා රටක් තම අනසකට යටත් කර ගැනීම සඳහා යුද ප්‍රකාශයටපත් කරන්නේ නැහැ ඉස්ලාම් වල යුද්ධයක් සිද්ධ වෙනවනම් රටවල් දෙකක් මුස්ලිම් රටක් හා මුස්ලිම් නොවන රටක් අතර යුද්ධයක් සිද්ධ වෙනවනම් ඒ යුද්ධය සිද්ධ වෙන අවස්ථාවේදී ඉස්ලාම් මුස්ලිම් රටට සතුරු රට අවනත වුණා නම් නැත්නම් යටත් වුණා නම් අපි දැන් දිගින් දිගටම යුද්ධ පවත්වන්නේ නැහැ අපි සාමගි විසුමකට එළඹෙමු කියලා පවසනවා නම් අල් කුර්ආනයේ අනක් තිබෙනවා සාමගි විසුම අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතුයි ඔවුන් යුද ප්‍රකාශ කරනවා නම් යුද ප්‍රකාශ කරන්න පුළුවන් මුලින්ම අපි යුද ප්‍රකාශ කරන්නත් බෑ ඔවුන් යුද ප්‍රකාශ කරාට පස්සේ යුද්ධයේ පරාජිත තත්වයකට පත් වෙනකොට පරාජිත තත්වයකට පත් වෙනකොට තමයි සාමය ප්‍රකාශ කරන්නේ ඒ පරාජිත තත්වයකට පත් වෙන අවස්ථාවේදී සාමය ප්‍රකාශ කරා නම් ඒ අවස්ථාවේදී අල් කුර්ආනයේ ලබා දෙන මඟ පෙන්වීම තමයි සාමයට නැඹුරු වෙනවද නැද්ද කියන ප්‍රශ්නයේ උඩදී අනිවාර්යයෙන්ම නැඹුරු විය යුතුයි දැන් යුක්‍රේනයේ සාමයට නැඹුරුනත් රුසියාව සූදානම් නැහැ සාමය පවත්වා ගන්න. රුසියාව සාමයට නැඹුරුනත් ඇමරිකාව සූදානම් නැහැ යුක්‍රේනයේ සාමයට යොමු කරන්න. චීනයේ සූදානම් නැහැ රුසියාව සාමයට නැඹුරුනත් රුසියාව සාමයට යොමු කරන්න. ගිනි අවුලවන්න බලන්න හැමෝම. ඒ ගිනි අවුලවීම තුලින් තමයි ඔවුන්ගේ අවියායුධ ව්‍යාපාරය පවත්වා ගන්න පුළුවන්. ලෝකයේ ඇමරිකාවේ න්‍යෂ්ටික අවිබලය පරීක්ෂා කිරීම සඳහා යුක්‍රේනය යුද පිටියක් බවට පත් කරලා තිනවයි කියන එක තමයි මගේ නිගමනය. අන්තිම ප්‍රශ්නය ඔබට අපි නිතරම අපේ මිත්‍රයන්ගෙන් අහන ප්‍රශ්නයක් කනට ඇහෙන ප්‍රශ්නයක්. ලෝකේ මිනිසු විවිධාකාර විදිහට ජීවත් වෙනවා. දුප්පත්, පොහොසත්, ලෙඩ රෝගත් එක්ක අංගවිකල, කළු, අවලක්ෂණ, ලස්සන. මේ වෙනස්කම. මේ වෙනස්කම. මේ දෙවිඳුන් අසාධාරණකම් කරන්නේ ඇයි හැමෝටම එක වාගේ දුන්නොත් නේද මේ ලෝකෝ පවතිමර සාධාරණේ අන්න ඒ වගේ ප්‍රශ්නයක් අහනවා මේ ප්‍රශ්නට ඔබ දෙන උත්තරේ මොකක්ද දැන් මුස්ලිම් ජනතාව වශයෙන් අපි නිර්මාණකරු දෙවි කෙනෙක් ගැන අදහනවා ਸਰව බලධාරී අල්ලා තමයි එකම දෙවියා ඒ අල්ලා තමයි සියලු දෙනාම නිර්මාණය කරලා තියෙන්නේ ඒ අල්ලා සියලු දෙනාම නිර්මාණය කරලා තියෙන වෙලාවේදී අල්ලා උතාලා ඇයි සමහරු අන්ධ ලෙස සමහරුන් ලෙඩ රෝග සහිත පුද්ගලයන් ලෙසත් සමහරුන් ධනවතුන් ලෙසත් සමහරුන් දුප්පත් අය ලෙසත් සමහරුන් බුද්ධිමත් අය ලෙසත් සමහරුන් බුද්ධිමත් නොවන අය ලෙසත් සමහරුන් ධනවතුන් ලෙසත් සමහරුන් ධනවතුන් නොවන අය ලෙසත් ඇයි මේ වෙනස්කම සිද්ධ කරලා තියෙන්නේ මේකයි ප්‍රශ්නේ දැන් ඉස්ලාම් වල පදනමක් තිබෙනවා ඛලකල් මෞත වල් හයාත ලියම්බුලුවකුම් අයියුකුම් අහසනු අමල නුඹලාට මේ ලෝකේ ජීවය මරණය ලබා දීලා තිබෙන්නේ නුඹලාගෙන් විශිෂ්ට ලෙස ක්‍රියා කරන්නේ කවරෙක්දයි පරීක්ෂා කිරීම සඳහා මේ සමස්ත ලෞකික ජීවිතේම අපට පරීක්ෂණයක් වශයෙන් ඉස්ලාම් පවසන බදගත් වචනයක් පරීක්ෂණය කියන දේ පරීක්ෂණයක් කියලා නිකන් ඉස්ලාම් ආවට ගියාට කියපු දෙයක් නෙමෙයි මම හිතනවා 67 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි වැකිය 67 වෙනි පරිච්ඡේදයේ සූරතුල් මුල්කවල දෙවන වැකිය එතකොට මේකට බැලේ හැකි එතකොට මේ පරීක්ෂණය කියන්නේ මොකද්ද? පරීක්ෂණය කියන්නේ මොකද්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු. මේ ලෝකයේ සියලුම ජනතාව ධනවතුන් වශයෙන් දෙවියන්පත් කරනවා, නිර්මාණය කරනවා. ਸਰව බලධාරී අල්ලා තම නිර්මාණ හැකියාවෙන් සියලුම ලෞකික මිනිසුන් ධනවතුන් බවට පත් කරනවා. දුප්පත්කම කියන දේ ලෝකේ නැති වුණා නම් මේ ලෝකේ ක්‍රියාත්මක වෙයිද? සරල ප්‍රශ්නයක්. දුප්පත්කම කියන දේ මේ ලෝකේ නැහැ. කොම පොසත්. ඔක්කොම පොසත්. අලුත් වැඩියා කරන්න අවශ්‍යතාවයක් වුණා නම් තමන්ම අලුත් වැඩියා කරගන්න ඕන. ඇයි දුප්පත් මිනිස්සු නැහැ, ගෑරේජ් නැහැ. ඒ වගේම නව්‍ය තාක්ෂණ බී වෙන්නෙත් නැහැ. ඇයි සියලු දෙනාටම සල්ලි තියෙනවා. මොකද්ද අලුතින් තාක්ෂණේ හොයාගන්න ඕන. තාක්ෂණ අවශ්‍ය නැහැ. තාක්ෂණයක් හොයාගන්නේ ලෝකේ සියලු ජනාගෙම සුභසිද්ධිය කියලා ඒ කාරණාවට විතරක් නෙමෙයි.
ඒ නවීන තාක්ෂණය තියාගෙන මිල මුදල් ලම්බ කරන්න ඕන. මිල මුදල් තිබෙනවනේ. එතකොට හොයන්න හේතුවක් නැහැ, උත්තේජනයක් නැහැ, අභිප්‍රේරණයක් නැහැ. එතකොට නවීන සොයා ගැනීම නැහැ. නවීන සොයා ගැනීම නැත්නම් ලෝකෙ ඉදිරියට ගමන් කරන්නේ නැහැ. එක තැන පල් වෙන්න වෙයි අපිට. මේක සරල තර්කයක්. සියලු දෙනාම හැම ආකාරයකම කල්පනා කරලා බලන්න. ලෙඩු නැත්තම් වෛද්‍යවරු කියන වෘතියක් නැහැ. ලෙඩු වෙන්න ඕන. ලෙඩ රෝග තියෙන්න ඕන. ඒවට බෙහෙත් හොයන පරිවේශකයෝ වෙන්න ඕන. විද්වතුන් වෙන්න ඕන. වෛද්‍ය වෘතිය විශේෂඥවරු වෙන්න ඕන. එම අවස්ථාවේදී තමයි මේ ලෙඩ රෝග වලට බෙහෙත් හොයා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. මේ වගේ සියලු ශේෂ්ත්‍රවලදී අන්ධයන් ඉන්නවනම් ඒ අන්ධයෙක් ඉන්න අවස්ථාවකදී ඇස් පෙනුම තිබෙන කෙනා තම ඇස් පෙනුමේ තිබෙන වටිනාකම අවබෝධ කරගන්න ඕන. ඉස්ලාම් අසමානතාවයක් ඇති කරලා තියෙන්නේ මේ ලෝකේ ක්‍රියාත්මක කිරීම සඳහා. ඉදිරියට ලෝකේ ගමන් කිරීම සඳහා. ඒ ඇස් නොපෙනෙන කෙනාට අසාධාරණයක් වුණාද? ඉස්ලාම් දහමේ ප්‍රතිපත්තිය ඒ ඇස් නොපෙනෙන කෙනා තම ඇස් නොපෙනීම ඉවසා දරා ගත්තා නම් ඒ වෙනුවෙන්ම පමණක් ඔහුට ස්වර්ගස්ත වන්නට පුළුවන්. ඒ වෙනුවෙන්ම පමණක් ඔහුට ස්වර්ගස්ත වන්නට පුළුවන්. යම් කිසි ආබාධයකට නිරත වුණු පුද්ගලයෙක් ඉන්නවනම් ඒ දේ දරා ගත්තා නම් ඇති මේ తాවකාලික ලෝකේ, මේ తాවකාලික ලෝකේ සුඛෝපභෝගී ජීවිතයක් වෙනුවෙන් උදම් අනමින් උත්සාහ දරමින් තම සම්පූර්ණ කාලයම අපතේ නොයවා ඒ දේ ඉවසා දරා ගත්තා නම් ඇති ඔහුට පුළුවන් ස්වර්ගයේ සදා කාලෙටම සැප සම්පත් වලින් පිරුණු අදි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න. ඉවසා දරා ගැනීම පමණයි තියෙන්නේ. කොමුණත් ඉවසන්න නෙවෙන්නේ. වෙන විකල්පයක් නැහෙනි. නමුත් ඉස්ලාම් මෙවැනි මානසිකත්වයක් ලබා දීම තුලින් ඒ බලපෑම පීඩණේ නැති කරනවා. මානසිකව පීඩනයක් නැති වෙන්නේ. ඇයි මට මේ කරදර වෙන්නේ? ඇයි මම දුප්පත් වෙලා ඉන්නේ? ඇයි මම අන්ධයෙක් වෙලා ඉන්නේ? ඔබ අන්ධයෙක් වෙලා ඉන්න එක ඔබට පරීක්ෂණයක්. ඒ ඉවසා දරා ගන්න. ඒ වෙනුවෙන් ඔබට ස්වර්ගස්ත වන්නට පුළුවන්. ඉස්ලාම් ඒ මානසික නිදහස ලබා දෙනවා. මානසික සුවය ලබා දෙනවා. මෙවැනි විශ්වාසයක් ඉස්ලාම් ගොඩනගමින් තමයි ලෝකේ ක්‍රියාත්මක කරවන එකක් කරන්න ඕන. පීඩාවටපත් වුණ අයකට මානසික සුවයක් ලබා දෙන්නත් ඕන. මේ සමබරතාවය ආරක්ෂා කරලා තමයි ඉස්ලාම් මෙවැනි නියමයක් පවතිනවයි කියන එක කියන්නේ. ඒ නිසා මේ පරීක්ෂණයක් සහිත తాවකාලික ලෝකේ තමන්ට අහිමි වෙන දේවල්, තමන්ට නැති වෙන දේවල්, තමන්ට නොමැති දේවල් දිහා ඉතහිත තමන් තව තවත් ආගාධයට නොවැටි තමන්ට වඩා පහතින් සිටින පුද්ගලයෙකු දිහා බලලා තම මානසිකත්වය ශක්තිමත් කරගෙන ඉදිරියට ගමන් කරන්න කියලා ඉස්ලාම් ලබා දෙනම මඟ පෙන්වීමක්. ඒ තුලින් මේ සියලු ලෞකික ක්‍රියාකාරීත්වය සදාකාලයටම පවත්වා ගන්න පුළුවන් වෙයි. මේක තමයි ඉස්ලාම් ලබා දෙන ඒ පරීක්ෂණේ ඒ අර්ථය. අපි ඉවසා දරාගෙන මෙම ජීවිතේ ගත කරනකොට ස්වර්ගස්ථ වෙන්න පුළුවන්. ස්වර්ග ලෝකයේ අමරණීය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන පණිවිඩය තමයි ඉස්ලාම් ධර්මයෙන් ලබා දෙනවා. ඊටත් වඩා ප්‍රමුඛම හේතුව මේ ලෝකය ක්‍රියාත්මක විය යුතුයි. ක්‍රියාත්මක වීම සඳහා මෙවැනි ස්ථාවරයක් පවත්වන්නට ඕන අනිවාර්යයෙන්ම. ක්‍රමයක් නැත්නම් ලෝකයේ කවදාවත් ඉදිරියට 1 මීටරයක්වත් ගමන් කරන්න බෑ. මේක අහනකොට අපිටත් ආස හිතෙනවා ඉස්ලාම් ධර්මයට ඇතුල් වීමට දොරටු ඒකට සුදුසුකම් ඒකට මුස්ලිම් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉපදෙන්න ඕන දෙයකට නෑ. එහෙම නියමයක් නෑ. ඕනෑ කෙනෙකුට පිළිපදින්න පුළුවන් ඉස්ලාම් ධර්ම. ඉස්ලාම් ධර්මයේ සරල සංකල්පයක් කියන්නේ ඉස්ලාම් ඇවිල්ලා අරාබි ජාතිකයන්ට පමණක් සීමා වුණු ධර්මයක් නෙමෙයි. ඉස්ලාම් ධර්මයේ හැම වෙලෙම කියන්නේ එක ප්‍රතිපත්තියක්. මේ සකල ලෝකයේම සම්පූර්ණ විශ්වයේම නිර්මාණකරු එකම එක දෙවි කෙනෙක්. ඒ දෙවි කෙනාට අල්ලා කියන නමින් අපි අරාබි භාෂාවෙන් ආමන්ත්‍රණය කරනවා. ඒට හේතුව අල්ලා කියන වචනයට ස්ත්‍රීලිංග පදයක් නැහැ. බහුවර්ථ පදයක් නැහැ. ඒ වගේම අල්ලා කියන පදේ තියාගෙන කාටත් කෙනෙහිලිකම් කරන්නත් බෑ. අල්ලා කියන්නේ එකම එක් දෙවි කෙනෙක්ට පමණක් ආවේනික වූ වචනයක්. ඒ නිසා අපි අරාබි භාෂාවෙන් අල්ලා කියනවා මිසක් යම් කිසි කෙනෙක් මුළු විශ්වතලයේම නිර්මාණකරු මැවුම්කරු කියන්නේ ඒ එකම දෙවියන් කියලා කියනවා නම් අන්න ඒ එකම දෙවියන්ව තමයි අපි අල්ලා කියලා කියන්නේ. බහුතරයක් සමාජය මේ අල්ලා කියන එකට අද ආදේශ කරන්නේ ස්වභාව ධර්ම. කෙනෙක් බුද්ධිමත් නම් ස්වභාව ධර්මය උට බුද්ධිය ලබා දෙයි. ස්වභාව ධර්මයට බුද්ධියක් ලබා දෙන්න ස්වභාව ධර්මයට විඥානයක් නැහැ. ස්වභාව ධර්මයට නුවණක් නැහැ. ස්වභාව ධර්මයේ කියන කෙනා හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා තීරණය කරන්න කවුද? ඒ ස්වභාව ධර්මය කියන්නේ පුද්ගලයෙක්ද? ඒක යන්ත්‍රයක්ද? ජස්ට නේචර්. ඒක නේචර්. නේචර් කියන්නේ මොකද්ද? ස්පර්ශ කරන්න පුළුවන් දෙයක්ද? නිකන් නේචර් කියලා අපි ස්වභාව ධර්මයට දාන මේ ස්වභාව ධර්මය කියන සංකල්පය මතුවෙන්නෙම මේ ਸਰවබලධාරී දෙවියන්ගේ නිර්මාණ ශීලීත්වය ප්‍රතික්ෂේප කරන්න. ඒ ස්වභාව ධර්මය කියන තැනට
ඔබ අපි ජනතාව ආදේශ කරන ඒ ඒ වචනය වෙනුවට යොදා ගන්න වචනය වෙනුවට අල්ලා කියන වචනය යොදලා බලන්න නැත්නම් ਸਰව බලධාරී දෙවි කෙනෙක් කියලා යොදලා බලන්න ඔබ ස්වභාව ධර්මයා කියලා ආමන්ත්‍රණය කරන්නේ නොමග යෑමකින් ඒ අල්ලා කියන දෙවියන්ව තමයි අල්ලා තමයි ඒ හෘද සාක්ෂිය අනුව සියලු දෙයක්ම නිර්මාණය කරලා තිබෙන අපි සියලු දෙනාගේම ඉත්වලා තිබෙනවා උඩ ඉන්න දෙයියෝ ඒ උඩ ඉන්න දෙයියෝ තමයි අපි අල්ලා කියලා කියන්නේ එක දෙවි කෙනෙක් 33 කෝටියක් නะ එකම එක් දෙවි කෙනෙක් උඩ ඉන්නවා ඒ දෙවියන් තමයි අල්ලා ඒ දෙවියන්ට අඹ දරුවන් නැහැ ඒ දෙවියන්ට සමානයන් කල්පනය කරන්න බෑ ඒ දෙවියන්ට කිසිදු ආදේශයක් නැහැ ඒ දෙවියන් ਸਰව බලධාරී ਸਰව පෝෂ්‍යයි ඒ දෙවියන් ස්වයං පෝෂිතයි ඒ දෙවියන් අවශ්‍යතාවලින් තොරයි ඒ දෙවියන් තමන්ට නමදුම් নমස්කාර තමන්ට පමණක් ඉෂ්ට සිද්ධ කරන්න කියලා කියනවා මේක ස්වභාවික ධර්මයක් මේක ස්වභාවික ධර්මතාවයක් මේ ධර්මතාවය තමයි आदम तुमा पटान मोहम्मद दबी तुमा दक्वा मोहम्मद दबी तुमागे कालेन पासे मोहम्मद मई तुमागे समाज यत में लोके आट प्रकाश करमें सिटने नमदी मट सुदुस्सा अल्लाह हर अनकी सिद्धि के रेखने मोहम्मद नबी तुमानन अवसान वसेन ए धर्म दूत मेहवर इष्ट सिद्ध करन आपु वक्तृवर मे मल उयनट दोरटो विमूर्ता ए मे मल उयन सदा सुवंदवत सदा अमरणीय जीवितेकट ओबट दोरगुलु समदा विमूर्त करन मोहम्मद स्तुति कार्य बहुल මහතදී ඔබටත් මටත් දෙන්නම මෙම සාකච්ඡාවට යොමු වෙලා මෙම සාර්ථකව මෙම වැඩසටහන අපිට පවත්වීමට ලබා දුන්නු ඔබට සහෝදර අබ්දුල් රාසික් නීතිවේදී සිංහල ශාස්ත්‍රපති ඒ වගේම මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ ශිෂ්‍යෙක් වශයෙන් හදාරන පුද්ගලයෙක් මෙතුමාගේ සහභාගීත්වයේ ඉතාමත් වටිනවා කියලා කියමින් ඔබ සැමටම මෙම වැඩසටහන අපිට දිගින් දිගටම කරගෙන යන්න ඕගොල්ලන්ගේ සහයෝගයත් මුළු රටටත් ලොවටත් මෙම සත්‍ය පණිවිඩය යන්න ඕන කියන ඉතාමත් සන්තෝෂයෙන් මෙම පණිවිඩය දෙමින් අපි මේ මොහොත මෙතනින් අවසන් කරනවා බොහොම ස්තුතියි මෙම වටිනා අවස්ථාව ලබා දීම පිළිබඳව ඇහැලියගොඩ අවුන් සහෝදරයා කියන්නේ ඉතාමත් ලෙන්ගතු පුද්ගලෙක් හොඳ කවියෙක් හොඳ කවි ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ වගේම බොහොම සුහදශීලීව කටයුතු කරන ව්‍යාපාරිකයෙක් අපි මෙවැනි සුහද සාකච්ඡාවන් සඳහා නිතර ඇරයුම් කරන සහෝදරයෙක් වශයෙන් එතුමාගේ ඇරයුම කවදාවත් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ ඉතාමත් සමාජශීලී එවැනි සාකච්ඡාවක් තමයි අද පවත්වා ගන්නට හැකියාව ලැබුණේ මෙවන් වූ අවස්ථාවන් අනාගතයේදීත් අල්ලාහ් රබ්බුල් ආලමින් අපි සියලු දෙනාටම ලැබෙන්නට සලස්වන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම විශේෂයෙන්ම ਸਰව බලධාරී අල්ලාහ්ට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි. ඒ වගේම සහෝදර අහුන් මාත්මයාටත් මෙම සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි. මානුහඩව. අල්හම්දුලිල්ලාහ්. ජසාකල්ලාහ් ඛෛර. සුබ්හානකල්ලාහ්. සුබ්හානක. අල්හම්දික අෂහදු අල්ලා ඉලාහ ඉල්ලා අන්ත. අස්තග්ෆිරුක වඅතුබු.